ආයුබෝවන් සුබ දවසක් ඔයාලට. ඔන්න මම අද ඔයාලට කියලා දෙනවා මගේ පුතාට ගොඩක් දේවල් ආසාවෙන් කරන්න කියලා දෙන මම හදපු බයින්ඩර් එක, ලර්නින් බයින්ඩර් එක හරියටම හදාගන්නේ කොහොමද කියලා. ඇත්තටම මේ බයින්ඩර් එක ගොඩක් හොඳ ක්‍රමයක් දරුවන්ට ආසාවේ ක්‍රියාකාරකම් කරන්න අපිට හදලා දෙන්න පුළුවන්. ඔවුන් සතුටින් සෙල්ලම් කරමින් ඉගෙන ගන්නවා. මේ තමයි මම හදපු බයින්ඩ් එකේ තියෙන pages. toddscooling.net කියන්නේ හොඳ සයි වෙබ්සයිට් එකක්. අපිට ඒ වගේ print outs නොමිලේ අරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ වගේ bookshops වලින් අපි ගන්න පින්තූර කොළවලිනුත් අපිට අවශ්‍ය පින්තූර කපා ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න හැම කොළයකින්ම දෙකක් ගන්න අරගන්න. කටවුට්ස් එහෙම නැත්නම් කපලා ගන්න ඕන පින්තූර මම මෙන්න මේ විදිහට මාක් කරගත්ත කලින්ම එතකොට අපිට ලේසි හොයා ගන්න. දැන් කරන්න තියෙන්නේ සීරුවේ පරිස්සමට මේ අලවන්න ඕන පින්තූර ටික කපා ගන්න වෙන වෙනම. ඊට පස්සේ ලැමිනේටින් ෂීට්ස් අරගෙන මේ විදිහට කපපු පින්තූර ටික පිළිවෙලකට එක ගොඩක් ළඟින් නැති වෙන්න තියාගන්න. නැත්නම් පින්තූර එකිනෙක ගෑවිලා තිබුණොත් කපද්දී එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පින්තූර එහෙම එහෙ ලිස්සන එක නවත්තන්න පොඩි ගම් ඩොට් එකක් තියලා ලැමිනේට් ෂීට් එකේ අලවන්න පුළුවන්. එතකොට ඒක පේන්නේ නැහැ, කැත නැහැ. නමුත් ඒක හොඳ ක්‍රමයක්. නැත්නම් ලැමිනේට් කරද්දී මේ පින්තූර කපු මේ පින්තූර කොටස් එහෙම එහෙ යන්න පුළුවන්. මේ තමයි මම වෙනම ලැමිනේට් කරගත්තු pages ටික, ඒ වගේම කපපු කොටස් ටික වෙනම ලැමිනේට් කරලා මෙන්න මේ විදිහට අරගෙන තියෙනවා. දැන් ඉතින් අපිට තියෙන්නේ කපපු කොටස් ටික වෙනම කපා ගන්න. මේකත් පරිස්සමට කරන්න ඕන. පින්තූරේ ළඟින්ම කපන්නේ නැතුව ටිකක් ඈතින් කපන්නේ, නැත්තම් චුට්ටක් ගැලවෙන්න බලනවා ලැමිනේට් ටික. මේ තමයි ලේසිම ක්‍රමය. මුලින්ම කට් කරන්න පින්තූර ටික, ඊට පස්සේ ලැමිනේට් කරලා නැවත කපා ගන්න. නැත්තම් එකපාර ප්‍රින්ට් කරලා ලැමිනේට් කරලා කට් කරන්න ගියොතින් පින්තූරේ වටේට තියෙන ලැමිනේට් එක ගැලවෙන්න ඉඩ තියෙනවා. මේ තමයි velcro dots. මේ velcro dots මම මිලදී ගත්ත තැන මම පහල description box එකේ ඔයාලට දාන්න. online ගෙන්න ගන්න පුළුවන්. velcro dots කියන්නේ හොඳ ක්‍රමයක්. ඒකට දරුවා ගොඩක් කැමති. දැන් මේ කපාගත්තු කොටස් වලට velcro අලවන්න තමයි තියෙන්නේ. මේකේ තියෙනවා ඝන පැත්තක්, ඒ වගේම සිනිඳු පැත්තක්. ඝන පැත්ත මේ වගේ පිටුවේ තියෙන පින්තූරය අලවලා, සිනිඳු පැත්ත පින්තූරය අලවන්න. හරියට මේ වගේ.
මේ තමයි මම හදපු බයින්ඩර් එක මම මේකේ වීඩියෝ එක කලින් මගේ channel එකට දාලා තියෙනවා ඔයාලට පුළුවන් මේ link එකකින් ගිහින් ඒක බලන්න මේ බයින්ඩර් එක 3 inches two ring බයින්ඩර් එකක් මේක මම දරාස් එකකින් අරගත්තේ බයින්ඩර් එක ගොඩක් හොඳයි ශක්තිමත් ඉතින් මේ විදියට පළවෙනි පෙට්ටුවේ ඉඳලම දරුවන්ට ආස හිතන විදියට අපිට design කරගන්න පුළුවන් අමාරු නැහැ මුලින් ටිකක් මුදලත් කාලයත් වැය වුණාට පස්සේ ඔබේ දරුවා මේන් ගොඩක් ප්‍රයෝජන අරගනීවි. කපපු පින්තූර එකතු කරගන්න මම මේ වගේ ziplock bags අරගෙන ඒක පංච් කරලා බයින්ඩර් එකටම සවි කරලා තියෙනවා. ඒක ලේසි එතකොට නැති වෙන්නේ නැහැ. දරුවාට උනත් ziplock bag එක විවෘත කරලා පින්තූර කැලි ටික අරගෙන ඊට පස්සේ ඇක්ටිවිටි එක කරාට පස්සේ දරුවාටම පුළුවන් ආපහු ziplock bag එකට දාලා පින්තූර ටික දාලා ස්ටෝර් කරලා තියන්න. ඉතින් මේ තමයි මගේ බයින්ඩර් එක හදපු හැටි. බයින්ඩර් එකේ පිටු 25ක් තියෙනවා එක බයින්ඩර් එකක. මේ තමයි අවුරුදු 3න් පස්සේ මම පුතාට භාවිත කරපු පළවෙනි බයින්ඩර් එක. මේක ගොඩක් සරල ක්‍රියාකාරකම් සහිතයි. ඉතින් ආසාවෙන් මේ දේවල් කරනවා. ගොඩක් දැනුම ලබා ගන්නවා සෙල්ලම් කරමින්. ඉතින් හදලා බලන්න. ඔබට කුමක් හෝ දැනගැනීමට අවශ්‍ය නම් යම්කිසි උදව්වක් අවශ්‍ය නම් පහලින් කමෙන්ට් කරන්න. When you subscribe, you support our channel. It's easy and free. Please like and share this video.